විදන්න වූ සත්‍යතාවයක් තමයි ක්‍රිස්තියානි ජීවිතේ අපේ ජීවිතේ වෙනස ඇතිවෙන්නේ අපිට තිබෙන්නා වූ දැනුම හින්දා නොවෙයි. අපි දැනුමට අනුකූලව සුදත්මන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් හරි තීරණ ගැනීම තුළින් තමයි ජීවිතේ වෙනසක් ඇතිවෙන්නේ. 21 වැනි සතවර්ෂයේ සභාව දැනුම අඩු සභාවක් නොවෙයි, දැනුමෙන් පිරුණා වූ සභාවක්. ඒ වුණත් 21 වැනි සතවර්ෂයේ සභාවේ කොහේ ගියත් අපි දකිනවා ක්‍රිස්තියානි මිනිස්සු මොකද්දෝ හේතුවක් නිසා දෙවියන් වහන්සේ වෙන් කරපු මේ සුවිශේෂ වූ ජීවිතයෙන් ගොඩක් අඩු මට්ටමක තමයි ජීවත් වෙන්නේ. ඒට හේතුව මම විශ්වාස කරන්නේ වර්තමාන ක්‍රිස්තියානි දරුවා දෙවියන් වහන්සේට වචනයට අනුකූලව සුදත්මන් වහන්සේට සම්බේධි නොවි නිසි කාලයේ නිසි තීරණ ගන්නේ නැතිකම නිසා. නමුත් අපි විශ්වාස කරමු දෙවියන් වහන්සේ මේ උදෑසනට අපිට අවස්ථාවක් දෙන්න යනවා යහපත් තීරණ ගන්නට අපේ ජීවිත අලුත් කර ගන්නා වූ පිණිස. මේ උදෑසන ඔබගේ බයිබල් තිබෙනවා නම් මා සමග ක්‍රියා 27 වැනි පරිච්ඡේදයට ඔබ පෙරලන්ට. අපි යාඥා කරන්න යන්නේ නැහැ, යාඥා කරන්න නැති හින්දා නෙවෙයි, ඔබ යාඥා කළා තිබෙන නිසා. අමෙන්. කවුද යාඥා කරන්න ඕනේ නැහැ? දෙවියන් වහන්සේගේ වචනය අහුන් කන්දෙන්ට ඔබ සූදානම් කියලා අපි දන්නවා. ඒ නිසා ක්‍රියා 27 වැනි පරිච්ඡේදයෙන් අපි අදහස් කීපයක් ගෙනෙන්ටයි යන්නේ. ක්‍රියාපොත පාස දිශාල් මට කිව්වා මේ කාලේ ඕගලන් කරන්නේ ක්‍රියාපොතෙන් අදහස් ගෙන. ඒ නිසා මා කැමති මේ උදෑසන ක්‍රියාපොතේ 27 වැනි පරිච්ඡේදයෙන් අදහස් කීපයක් ගෙන්ට. මගේ මාතෘකාව ක්‍රියා 27. ඔබ හැවොත් එම පාස්ටයි ක්‍රියා 27 මාතෘකාවට හේතුව තමයි ක්‍රියා 27ෙන් තමයි දේශනා කරන්නට යන්නේ. ඒ නිසා ක්‍රියා 27ෙන් අපි ආරම්භ කරන්නට යන්නේ. ක්‍රියා 27 වැනි පරිච්ඡේදයේ පළවෙනි පදයට ඔබගේ අවධානය ගෙනියන්න අවශ්‍යයි. කවුද මේ උදෑසන ඔබගේ සභාවට එන්ට ආරාධනාවක් ලැබුණාම දවස් කීපයකට පෙර ඉතාමත් සන්තෝෂෙන් හිටියේ එන්ට. නමුත් ඊයේ හැන්දෑ වෙනකොට ඒ සන්තෝෂය ටිකක් මට නැති වුණා. මට හිතුණා යන්නද එපාද කියලා මට පුංචි හැඟීමක් ආවා. ඒට හේතුව තමයි ඊයේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්තුවා, සික්සර්සයිඩ් ක්‍රිකට් තරගාවලියක්. ඒ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගාවලියට තරගවදින්ට ආවේ නාරම්පිට සභාවයි බෙතනි සභාවයි. අවසන් තරගයේදී ඕගලන්ගේ සභාවේ කට්ටිය අනේ මේ රාජගිරිය සභාවේ කට්ටියට දුවන්ඩ ගැහුවා. එතකොට මට හිතුණා වැඩක් නැහැනේ ගිහිල්ලා. නමුත් කවුද ඊය දවසේ හොඳ හමු වීමක් තිබුණා. ඒ නිසා ඊයේ අපිව පරාජය කරා. මගේ කට්ටියට හැබැයි කිව්වා සාමාන්‍ය කියමනක් තියෙනවා, මේක බයිබල් කියමනක් නෙමෙයි. තෑගෙන් තෑග උතුම් තෑග මං කෝ හිතනොත් එහෙම දිනපු තෑග ටික අපිට දීලා යන්න කියන එක. නමුත් ඒගොල්ලෝ එහෙම කරේ නැහැ. ඒ වුණත් අපි තාම ඒගොල්ලන්ට ආදරේ ඊළඟ පාරත් මොකක් කර කෙරුවොත් අපි ඒගොල්ලන්ට ආරාධනා කරන්න යනවා. ක්‍රියා 27 මගේ සිංහල කියවීම නරක නැහැ, නමුත් එච්චර හොදත් නැහැ. නමුත් මගේ දන්න විදිහට සිංහලෙන් කියවන්න නම් මිස් වුණොත් කවුරු හරි කෙනෙක් පාස්ටර් මට කිව්වා මයික් එකක් අරගෙන මිස් වුණොත් මම හිර වෙනකොට ඔගොල්ලෝ මට උදව් කරන්න ඕනේ, රයිට්? සාමාන්‍යයෙන් මම කරන දේ තමයි මට අමාරු වචන තියෙනකොට මම නතර වෙනවා. එතකොට සභාව කියවනවා, රයිට්? උදව් කරන්න පුළුවන්ද? ඒ වගේ මිත්‍රශීලී කමනක් අපි යමු. ක්‍රියා 27 පළවෙනි පදය. ඉතාලියට නැව් නැගී යන්නට අපි නියම කරනු ලැබූ කල්හි පාවුල්ද වෙනත් සමහර හිරකාරයෝද කණ්ඩායම අයිති වූ ජූලියස් නම් පාර දෙන ලද්දෝය. මේක පටන් ගන්නේ නැවක් ගැන, මිනිස්සු කීප දෙනෙක්ගේ නමක් ගැන කියනවා. පාවුල් කියන්නව සිරකාරයෙක් ගැන කතා බහ කරනවා. ඉතාලිය ගැන ටිකක් කතා බහ කරනවා. ලංකාවයි ඉතාලියයි අතර සමීප සම්බන්ධකම් තිබෙනවා. විශේෂයෙන් අපේ මිනිස්සු ඉතාලියට යන්න හරිම ආසයි. කවුද නොඑක ආකාර ක්‍රමවලින් මම දැකලා තියෙනවා මිනිස්සු මුළු ජීවිතේම එක්කව කරපු දේවල් ණයටත් ඉල්ලලා ඉතාලිය යන්න හදනවා. එවැනි කට්ටිය මෙතන ඉන්නවනේ, අපි ඔබට පණිවිඩයක් දෙන්න කැමතියි. අනේ එහෙම යන්න එපා, දෙවියන් වහන්සේ යන්න කිව්වේ නැතිනම්. නමුත් පළවෙනි කාරණාව මෙයයි, ජීවිතය නැවක් හා සමානයි. ජීවිතය
නැවක් හා සමානයි. අදහස මේකයි, නැව ගමනක් යනවා. ජීවිතයත් ගමනක්, එම නොවේද? ජීවිතය ගමනක්. අද මේ උදෑසනත් අපි එක් එක්කෙනා අපගේ ජීවිත නැමැති ගමන තුළ එක එක ස්ථානවල තමයි ඔබත් මමත් සිටින්නේ. නමුත් මිත්‍රවරුනි, ජීවිතය ගමනක්. සමහර කට්ටිය මේ ජීවිත ගමන තුළදී ඔබ ඉතාමත්ම සන්තෝෂ තෘප්තිමත් ස්ථානයක වෙන්න පුළුවන් සිටින්නේ. සමහර කට්ටිය මේ ජීවිත ගමන තුළදී කනගාටුවෙන් පිරුණා වූ, වේදනාවෙන් අලාභෙන් පිරුණා වූ ස්ථානයක වෙන්න පුළුවන් ඔබ සිටින්නේ. සමහර කට්ටිය මේ ජීවිත ගමන තුළදී මොනවාද ඊළඟට ගන්න ඕන තීරණේ කියගෙන හිත හිත ඉන්නා වූ මොහොතක් වෙන්න පුළුවන්. ජීවිත යන ගමන තුළදී අපි එක එක්කෙනා නොයෙක් ආකාර ස්ථානවල තමයි සිටින්නේ. නමුත් ජීවිතේ යන ගමනේ කොහේ ස්ථානයේ සිටියත් එක සත්‍යතාවයක් මෙයයි, ඔබත් මම දෙවියන් වහන්සේ වෙතට හැරුණොත්, දෙවියන් වහන්සේගෙන් උපකාර ඉල්ලුවොත්, දෙවියන් වහන්සේ අපිට පිහිට වෙන්න යනවා. මුළු බයිබලයේ පුරාවටම අපි දකින්නා වූ දෙයක් තමයි මේ ජීවිත කියන්නා වූ ගමන තුල ගියා වූ මිනිස්සු දෙවියන් වහන්සේට මොරගසපු හැම මොහොතකම දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රතිචාර දක්වලා ඔවුන්ට උපකාර කෙරුවා. එනිසා ඔබගේ ජීවිත නැමැති ගමනේ කොහේ සිටියත් කනගාටු වෙන්න දෙයක් නැහැ. ක්‍රිස්තියානි නැත්නම් දේව දරුවන් වන අපි කවදාක්වත් ජීවිතේ අතහරින්නේ නැහැ. හේතුව අන්තිම හුස්ම තිබෙනකන් අපිට බලාපොරොත්තුව කියන දේ තිබෙනවා. එනිසා මොකද්දෝ හේතුවක් නිසා ඔබගේ ජීවිතේ අමාරු සංදිස්ථානයක තිබෙනවා නම් කනගාටු නොවන්ට දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබට අවස්ථාවක් දෙන්න යනවා. එව නැවත වාරයක් හරි ගස්සන්නා වූ පිණිස. නමුත් ක්‍රිස්තියානි දරුවන් මේ ජීවිත ගමන තුළ අපිට තිබෙන්න ඕනේ මූලික ඉලක්කය තමයි, ක්‍රිස්තියානි කෙනෙක්ගේ ජීවිතයේ මූලික ඉලක්කය වෙන්න ඕනේ සාර්ථක වෙන්න නොවේයි, පොහොසත් වෙන්න නොවේයි, හොඳ දේව සේවයක් කරන්න නොවේයි. අපේ මූලික ඉලක්කය වෙන්න ඕනේ මාගේ ජීවිතය තුළින් දෙවියන් වහන්සේට ගෞරවය මහිමය ගෙන දෙන්නයි. මේක තමයි ක්‍රිස්තියානි දරුවන්ගේ ජීවිතයේ මූලික ඉලක්කය වෙන්න ඕනේ. මම ඔබගෙන් අහන්න යනවා ප්‍රශ්නයක්. ඔබගේ ජීවිතයේ මූලික ඉලක්කය එයද? ඔබගේ මූලික ඉලක්කය දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය තුළින් ගෞරවය මහිමය දෙන එකද? නමුත් මොකද්ද හේතුවක් නිසා මේ වර්තමාන යුගයේ තුළදී සභාවට එන්නා වූ බොහෝ මිනිස්යන් පවා ඔවුන්ගේ ඉලක්ක වෙනස් දේවල් වලට තිබෙන්නේ. සාර්ථක වෙන්න, දියුණු වෙන්න, ඉස්සරහට යන්න, සල්ලි හම්බ කරන්න. නමුත් මූලික ඉලක්කය වෙන්න ඕනේ මට ඕනේ මගේ ජීවිතය තුළින් දෙවියන් වහන්සේට ගෞරවය මහිමය දෙන්න. බකී දෙනෙක්ගේ ජීවිතේ එවැනි ඉලක්කයක් තිබෙනවාද? Very good. 10 දෙනෙක්ට විතර තියෙනවා. දැන් බොහෝ දෙනෙක්ට තිබෙනවා. Amen. නමුත් අපේ ඉලක්කය වෙන්න ඕනේ මෙයයි. ක්‍රිස්තියානි ජීවිතේ අපිට වැරදෙන්නේ මෙතනයි. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්ටයි අපේ ජීවිතයේ මූලික ඉලක්කය වෙන්න ඕනේ. ඒ වගේම අපි වටහා ගන්න අවශ්‍යයි, අපි හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ වෙනස් වුණා වූ ගමනක් තමයි දීලා තිබෙන්නේ. ඔබට මා වගේ වෙන්න බෑ, මට ඔබ වගේ වෙන්න බෑ. අපි එක එක්කිනාට දෙවියන් වහන්සේ වෙනස් වුණා වූ ගමනක් නියම කර තිබෙනවා. මිත්‍රවරුනි, අපේ වගකීම තමයි අපේ ආත්මික නායකයන් සමග සම්බන්ධ වෙලා ඒ ආත්මික නායකයන්ගොත් එක කතා බහ කරලා ඔහුගෙන් අහන්ට මොනවද දෙවියන් වහන්සේ මට වෙන් කර තිබෙන්නා වූ ගමන. මබට කියන්න කැමති, ඔබ ඒක වටහා ගත්තම ඔබගේ ජීවිතයේ පැමිනෙන්ට යනවා මෙවැනි ස්ථානයකට. ඒ ස්ථානය තමයි තෘප්තිමත් ස්ථානය. තෘප්තිමත් මිනිස්සුගෙන් අදහස් කරන්නේ සියල්ල තියෙන මිනිස්සු නොවෙයි, නමුත් දෙවියන් වහන්සේ කැදෙව්වා වූ ගමන තුළ යන්නා වූ මිනිස්සු තමයි තෘප්තිමත් මිනිස්සු. සියල්ල තිබෙන මිනිස්සු නෙමෙයි තෘප්තිමත්, නමුත් දෙවියන් වහන්සේ වෙන් කරපු ගමන යන්නා වූ මිනිස්සු තෘප්තිමත් මිනිස්සු. එනිසා ඔබටත් මටත් වගකීමක් තිබෙනවා හැමෝම යන්නා වූ ගමන යන්ට නොවෙයි, දෙවියන් වහන්සේ මට වෙන් කරා වූ ගමන යන්ට. එනිසා ඔබ ඉතාමත්ම ආශිර්වාදලත් සෙනගක්, ලංකාවේ සුවිශේෂම සභාවක ඔබ කොටස්කාරයෝ, ලංකාවේ ක්‍රිස්තියානි
ලංකාවේ ඉරණමට ඍජුවම බලපෑමක් එල්ල කරන සභාවක කොටස්කාරයෝ ඔබ, ලංකාවට කතා කරන්න වූ සභාවක කොටස්කාරයෝ ඔබ. ඒ නිසා ඔබට තිබෙන ලොකුම සම්පතක් තමයි ඔබ සමග ඉන්න වූ ඒ දේව දාස දාසියන් සමග කතාබහ කරලා ඔවුන්ගෙන් අහන්ට, ඔවුන්ට කියන්ට, ඔවුන්ගෙන් විමසන්ට, පස්ස මොකද හිතන්නේ, මට හැගෙනවා මෙවැනි දේවල් කරන්නට, මට හිතනවා මෙවැනි ගමනක් යන්න. නමුත් පාස්ට මොනවාද හිතන්නේ? ඒ ගැන මම ටිකක් කතා බහ කරන්නට යනවා. තෘප්තිමත් මිනිස්සු වෙන්නේ සිළු දෙය ලැබෙනකොට නෙවෙයි, දෙවියන් වහන්සේ වෙන් කරපු මාර්ගවල ගමන් කරන විටයි. නමුත් මේ ජීවිත නැමැති ගමන ක්‍රියා 27 හතරවෙනි පදයේ මෙවැනි අදහසක් ගේනවා. එතනින් පිටත් වී සුලග නැත හුලග විරුද්ධව තිබුණ බැවින් යාත්‍රාව රයිට් මොකක් කර හේතුවක් තිබෙනවා. ඒ ගැන වැඩිය හිතන්න එපා. නමුත් අදහස එතනින් පිටත් වී හුලග සුලග විරුද්ධව තිබුණ බැවින් ඔබ දන්නවද, මේ ගමන ඔබ යන්ට නිවැරදි තීරණ ගත්තම ඔබගේ ගමනට විරුද්ධව හුලම් පාරවල් එන්ට යනවා. දෙවියන් වහන්සේගේ මාර්ගවල ගමන් කරන්න තීරණ ගත්තම ඒ ගමනින් ඔබව දුරස් කරන්නට, ඒ ගමනින් ඔබව වළක්වන්නට නොඑක ආකාර කුණාටු එන්ට යනවා. සමහර කට්ටිය මේ උදෑසන මෙතන වාඩි වෙලා ඔබ එවැනි කුණාටු වලට මුහුණ දෙනවා. ඒ කුණාටු එන්නේ ඔබව දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් අයින් කරන්නට, දෙවියන් වහන්සේගේ අභිමුඛාත්වයෙන් අයින් කරන්ට, දෙවියන් වහන්සේගේ සභාවෙන් අයින් කරන්ට, දෙවියන් වහන්සේගේ සෙනගෙන් ඔබව දුරස් කරන්ට නොඑකාකාර හුලං හමන්ට යනවා. ඕනම ක්‍රිස්තියානි වීරයෙක් එක කතා බහ කරලා ඇව්වොත් ඔවුන් කියාවි, අපි බොහෝ කුණාටු වලට මුහුණ දුන්නා, නමුත් අපේ දෙවියන් වහන්සේ හැම කුණාටුවකින්ම අපිව ගැලෙව්වා කියන එක. වර්තමාන ක්‍රිස්තියානි දරුවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔවුන් කුණාටුව ලොකු කරලා තිබෙනවා, දෙවියන් වහන්සේව පොඩි කරලා තිබෙනවා. සෑම කුණාටුවකට වඩා ඔබගේ දෙවියන් වහන්සේ විශාලයි. ප්‍රශ්න එන විට ප්‍රශ්නේ දිහා බලන්න එපා, ප්‍රශ්නේ විසඳන්න පුළුවන් දෙවියන් වහන්සේ දිහා බලන්න. නමුත් කුණාටු එන්ටම යනවා එක එක ක්‍රමවේද වලින්. එයි සමහරක් වෙලාවට ඔබගේ පවුල තුලින්ම, එයි අසල් වාසීන් තුලින්, එයි වැඩපොළෙන්, එයි පාසලෙන්, එයි සමහරක් වෙලාවට පල්ලියෙන්ගුත්, එයි කුණාටු හැම තැනෙම හැමයි. නමුත් හැමන හැම කුණාටුවක්ම ඉලක්කය නම් එකයි, ඔබව දෙවියන් වහන්සේගෙන් දුරස් කරන්ටයි, දේව සැලැස්මෙන් ඔබව දුරස් කරන්ටයි මේ කුණාටු හමන්නේ. සමහර කුණාටු ආත්මික තලයේ අපි ගනුදෙනු කරන්න ඕනා වූ කුණාටු. සාතන්ගේ විසින්ම එන්න වූ සමහර කුණාටු තිබෙනවා. ඒවට විරුද්ධව අපි යාඥා කරන්න ඕනේ. සභාවේ බොහෝ මිනිස්සු මම දැක තිබෙනවා කුණාටුව ගැන කතා කරනවා, නමුත් කුණාටුව ගැන යාඥා කරන්නේ නැහැ. කුණාටු ගැන කතා කරාට කුණාටු නැති වෙන්නේ නැහැ. නමුත් කුණාටු ගැන යාඥා කරන විට කුණාටු නිශ්චලවන්ට යනවා. මේ සභාවෙන් ඔබට සේවාවන් දෙන විට ඒ සේවය නතර කරන්න කුණාටු වේවි. නතර කරන්න එපා. මතක තියාගන්න, ගමනක් ආරම්භ කරපු මිනිස්සුන්ට නොවේයි සහතික සහ කුසලාන ලැබෙන්නේ, ගමන අවසන් කරන මිනිස්සුන්ට. එනිසා ඔබ මග නතර වෙන්න නම් බෑ. ඔබ දෙවියන් වහන්සේ පටන් ගත්තා වූ ගමන සුදත්මන් වහන්සේගේ කරුණාව තුලින් නිවැරදි තීරණ හැම සතිය අරගෙන ඔබ මේ ගමන අවසන් කරන්න ඕනේ. සමහර කට්ටිය මේ උදෑසන ඇති ඔබ මේ ගමනේ මැද හිර වෙලා, මම අතහරින්නද මේ ගමන, මට බෑ තව. නමුත් ඔබට මේ උදෑසන අපි ආවා කියන්ට ගමන නතර කරන්න එපා. අපි ජයග්‍රාහක සෙනගක්, අපි පරාජය වෙන සෙනගක් නොවේ. දමා සමග 10 පදයට ඔබගේ අවධානය. සුවිශේෂ ස්ථානයකට අපි එන්ට යන්නේ. මේ ස්ථානයේ මනුෂ්‍යනි
මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව අපේ ජීවිතවලටත් මොකද වෙන්නේ සහ බොහෝ අලාභ පමුණුවන එකක් බව මට පෙනේ යයි කීවේ. දැන් විශේෂ ස්ථානයකට ඔබව ගෙනෙන්ටයි යන්නේ. නැවේ හිරකාරයෙක් සිටිනවා. ඔහුගේ නම පාවුල්තුමා. මේ හිරකාරයා කතාබහ කරලා යමක් කියනවා. මොකද ඔහු කියන්ට යන්නේ, ඔහු කියනවා මේ ගමනේදී බඩුවලට නැවට මේ අපේ ජීවිතවලට හානියක් සිද්ධ වෙන්ට යනවා. මිත්‍රවරණි, අල්ල ගන්න මොන දේ මෙයයි. දෙවියන් වහන්සේ නිතරම යමක් සිද්ධ වෙන්න පෙර අපිට කතා කරනවා. අපි නමස්කාර කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේට. ආමෙන්. අනාගතයේ වෙන්න යන හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දන්න නිසා නිතරම උන්වහන්සේ අපිට නොයකාකර දේව දාස දාසියන් තුලින් දිනපතා බයිබල් කියවීම තුලින් දිනපතා යාඥා කිරීම තුලින් දෙවියන් වහන්සේ අපිට කතාබහ කරලා කියනවා මෙවැනි දේවල් සිද්ධ වෙන්න යනවා කියන එක. දෙවියන් වහන්සේ නිතරම අපිට අනුතර සැගවීම දෙනවා. අපිට කියනවා මේ දේ සිද්ධ වෙන්න යනවා. නමුත් මොකද්ද හේතුවක් නිසා වර්තමාන දේව දරුවන් හුරු වෙලා නැහැ. ඒ හඩට අහුම්කම් දෙන්නත්, ඒ හඩට කීකරු වන්ටත්. උදාහරණයක් හැටියට අපි දන්නවා උපත්ති පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ උන්වහන්සේ සොඩම්සා ගොමෝරා කියන්නා වූ නුවරල් ගැන උන්වහන්සේගේ ලොකු කනගාටුවක් තිබෙනවා. උන්වහන්සේ ස්ථානයේ ක්‍රියාවක් කරන්න හදනවා. ඒ මොහොතේදී උපත්ති 18 17 කියනවා, ස්වාමින් වහන්සේ මා කරන්ට යන දේ ආබ්‍රහම්ගෙන් මම සගවන්නද කියලා අහනවා. උන්වහන්සේගේ අදහස මේකයි, අනේ මම හෙට දවසේ අනාගතේ කරන්ට යනදී මම කොහොමද මගේ මිත්‍රයා ආබ්‍රහම්ගෙන් මම සගවන්නේ. උන්වහන්සේ නිතරම කරන්ට යනදී එලිදරව් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ නිතරම වෙන්ට යනදී ගැන එලිදරව්වක් අපිට දෙනවා. තම බයිබල් පදයක් මා සමග මතේ සුභාරංචිය 2 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. ඔවුන් ගිය කල්ලි ස්වාමින් වහන්සේගේ දූතයන් ස්වප්නයේදී යෝසෙප්ට පෙනී නැගිට ලදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිස්රයට පලා ගොස් මා නොබට කියනතුරු එහි සිටින්ද මක්නිසාද හේරෝ ලදරුවා විනාශ කරන්නට සොයනවා ඇතේයි ඔහුට කීවේය. මිතුරු නැවත වාරයක් අල්ලගන්ට යමක් වෙන්නට පෙර දෙවියන් වහන්සේ කතා බහ කරා. දෙවියන් වහන්සේ නිතරම අපිට කතා බහ කරනවා. උන්වහන්සේ ඊළඟ දේ ගැන, ඊළඟ වෙන්න යන දේ ගැන උන්වහන්සේ ඔබටත් මටත් නොඑක ආකාර ක්‍රමවලින් එලිදරව් කරනවා. මේ උදෑසනත් උන්වහන්සේ දේවල් එලිදරව් කරනවා ඔබට. සමාරකර ගීතකා තුලින් උන්වහන්සේ එලිදරව් කරනවා. දේශනාව තුලින් එලිදරව් කරනවා. උන්වහන්සේ වෙන්ට යන දේවල් ගැන අපිට කියනවා. නමුත් අපි සූදානම් නැතිනම් ඒට අහුම්කම් දෙන්න අපේ ජීවිතවල ලොකු හානියක් සිද්ධ වෙන්න යනවා. 11 වෙනි පදය ඉතාමත් විශේෂ පදයක්. මේකට අහුම්කම් දෙන්න ඉතාලියට නැව් නැගී යන්නට අපව නියම කරන ලැබූ කල්හි 11 වෙනි පදය. නමුත් සියකට මුලා දෑනියා පාවුල් කී දේවවලට වඩා නැව්පතියන්ද නැව් අයිතිකාරයන්ගේද කීමන සැලකුවේය. ඔබට ඇහෙනවද කියන දේ? මේක තමයි වර්තමාන ක්‍රිස්තියානි මිනිස්සුන්ට වෙලා තිබෙන්නේ. නැව අයිතිකාරයා කපිතාන් මේ පාවුල්ට නෙමෙයි අහුම්කම් දුන්නේ. ඇයි? පාවුල් ඉන්නේ කොහමද? හිරකාරයෙක් වගේ හැටියට. මිනිහාගේ වස්ත්‍රය හරි නැහැ. මිනිහාගේ පෙනුම හරි නැහැ. ඒ නිසා එයාගෙන් අපිට අහන්න බෑ මේවා. අද අපේ සභාවේ මිනිස්සුන්ට වෙලා තියෙන මේක දේව දාස දාසියන් කියන දේවල් නෙවෙයි අහන්නේ. මොකක් හරි බොරුකාරයෙක් කියන දේවල් තමයි අහන්නේ. මේ අපේ ලංකාවේ වගේ රටවල් වල බොරු දේවදාස දාසියේ පිරිලා, බොරු සභාවන් පිරිලා. නමුත් මිනිස්සු කැමති ඒගොල්ලන්ගෙන් ගිල්ලා අහන්න. මොකද ප්‍රශ්නයක් තිබෙනවා අපේ වගේ සභාවල් වලට. මොකද ප්‍රශ්නේ?
අපි ඇත්ත ඉතාමත් සරල විදියට නෙ කියන්නේ. නමුත් අපිත් ඇත්ත නිකං බොරුවක් වගේ ගහල කිව්වන බෙරයක් ගහල ජටාවක් ගහල නැටුමත් දෙකක් ඒම දහලා මොකක් කර කිව්වොත් මෙන්න මිනිස්සු අහන්න කැමති ඒවා. මේ ලගදි මට එක්කෙනෙ කිව්වා පාස්ට කියල මට තනියෙන් දේවසේවයක් කරන යන්න වූ කට්ටියක්ගේ නමක් කියල කිව්වා. ඒකලං ඔයාව හොදර දන්නව කිව්වා. මංකු ආහ මොකද ප්‍රශ්ද නෑනම අපි එතන්ට දැන් යන්නේ. මංකු ආහ මොකද වුණේ නෑම හරි ලොකු වැඩක් අපිට ලොකු ප්‍රශ්නයක් ආවා පාස්ට. මංකු මොකද ප්‍රශ්නේ පාස්ට? අපි එතන්ට ගියේ මගේ ලේලි මගේ පුතාව දාලා රටෙන් පැනින්න හදනවා කිව්වා. මංකු ආහ ඉතින් මං එතන්ට ගියාම එතන පාස්ටරුයි එයාගේ අම්මයි එයාගේ කට්ටියයි කිව්වා මේව ගැන බාවෙන්න එපා. මේවට අපි ළඟ විසඳුම් තිබෙනවා කියලා පොඩි සද්දයක් දාලා අමුතු යාත්‍රා ටිකක් කරලා පුංචි බෝතලයක් විවර කරලා ඒ බෝතලයට පිබල කිව්වලු මූඩියක් දාලා මෙන්න තමාගේ ලේලිගේ පිටරට ගමන දැන් අපි නතර කරා. බෝතල් මූඩිය දැම්ම ලේලිට යන්න බැහැ. බාවෙන්නපා ලේලි කොච්චර උත්සාහ දරුවොත් ඔක්කොම අසාර්ථකයි. අනේ මේ අම්මට හරි සන්තෝසයි. මොකද මේ නාරේපිට පල්ලිය වගේ බෙතරි පල්ලියෙන් ඕව කරන්නේ නැහනේ. අපිට බොහොතල් දෙන්නත් නැ, වතුර දෙන්නත් නැ, ලෙන්සු දෙන්නත් නැ. නමුත් මේ බලන්නකො මේ මිනිස්සු අපිට බොහොතලු දෙනවා අරවා දෙලා දිනවා. ඒ නිසා හරි සන්තෝසයි. මේ මට කතා කරලා කිව්වා පාස්ටර් මාර වැඩක් නේ වුණේ. මොනතරම් ලේලිව බෝතල ඇතුළේ දහලා වැහුවට ලේලි පැනලා ගිහිල්ලා නේ පාස්ටර්. මං කෝ හලෝ ගිහිල්ලා දෙනවාර බෝතලේ අයුන් කන්දෙන්ට. අද සැබෑව අහන්ඩ සැබෑවට අහුන් කන්දෙන්ට දේව දරුවන් හුරු වෙලා නැහැ. තමාගේ මෙවැනි සුවිශේෂ සභාවක ලංකාවේ ලෝකේ ප්‍රසිද්ධ දේව දාස දාසයන් ඉන්න සභාවක ඇත්ත කිව්වම තමාට පිළිගන්න බැහැ. කොහේ හරි මන්තර ගුරුකම් බොරු පාස්ට කෙනෙක් මොකක් කරේ නටලා කියනකොට තමාට හරි ආසයි ඒකට. අහුවෙන්න එපා එදා පාවුල් කියන දෙයට. මේ මිනිස්සු ඇහුම්කන් දුන්නේ නැහැ. ඇයි? පිළිගන්න බැහැ. එදා යොහන් බෞතිස්ම වගේ ප්‍රබල දේවදාසය නැගිටලා කතාබහ කරනකොට පවා එයාට ඇහුම්කන් දුන්නේ නැහැ. ඇයි? එයාට අර රැල්ල එක්ක යන ක්‍රමයක් තිබ්බේ නැහැ. අද මේ අපේ සභාවල් තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. මන් දන්නේ ඔබ කොහොමද කියන එක. නමුත් ඇහුම්කන් දෙන්න එදා මේ මිනිස්සු කිව්වා පාවුල් ඔයා කියන දේ අපි අහන්නේ නැහැ. හලෝ අපි අහන්නේ අරගුලන් කියන දේවල්. තමාරක් කියලා ඔබත් එමයයි. ඉරිදා මේ පල්ලියට එනවා. තමාගේ පාස්ටර්ලා හති දාගෙන දේශනා කරනවා. මේකෙන් එළියට ගිය හැටියෙම ස්වීප් එක ගන්නවා. නේ? ටිකක් හිතන්න ස්වීප් ටිකට් එක ගන්නවා. එහෙම තමයි. මොකද මේ කියන දේ වැඩක් නැහැ. අනිත් අපිට කියපු විදියත් හරි නැහැ. පාස්ටර් ටිකක් සද්ද දාලා කැරකිලා මටත් සමහර මිනිස්සු එල්ල කියලා තිනවා. පාස්ටර් ඕම කිව්වට හරියන්නේ නැහැ දැන්. මම කොහොමද කියන්න ඕනේ? ටිකක් සද්දයක් දාලා කලර්ස් ටිකක් දාලා කියන්නකෝ. එතකොට නේ පාස්ටර් අපිට හරි ආස හිතෙන්නේ. හලෝ කලර්ස් පිටිපස්ස ගිහලා තියෙන කලර් එකක් නැති වෙනවා මිනිස්සුන්ට. එහෙම යන්න එපා. මේ මිනිස්සුන්ට වෙන්න යන්නේ ඕ ටිකම තමයි. දැන් අපි මේ කතන්දරේ ටිකක් අවසන් වෙනකොට අපි දකින්න යනවා. ඒ මිනිස්සු පාවුල් කියපු දෙහෙට ඇහුම්කන් දුන්නේ නම් 18 වෙනි පදයට ඔබගේ අවධානය. තද කුණාටුවට අසු වූ සිටින බැවින් පසුවදා ඔහු නැහු සැහැල්ලු කරන්න පටන් ගත්තෝය. මොකද්ද? තද කුණාටුවට අසු වී සිටින බැවින්. දැන් අල්ලගන්න ඕන දෙයක් තමයි හිතාගන්න බැරි විදියට කුණාටුව දැන් වැඩි වෙලා අමාරු වෙලා.
තම ඔබෙන් අහන්ට යනවා ප්‍රශ්නයක්. ඔබ හිතන්නේ ඇයි මේම වෙන්නේ? පාවුල්තුමා ඔවුන්ට යම් කිසි අවවාදයක් දුන්නා. යමක් කිව්වා, කතා බහ කරනවා. ඒ මිනිස්සු ඇහුවද? ඇහුවේ නැහැ. ඔවුන් ගමන් කරේ කාගේ මාර්ගවලද? ඔවුන්ගේම මාර්ගවල. ඔබ අහලා ඇති හොඳ බයිබල් පදයක් තිබෙනවා. හිතෝපදේශ 14:12 මං හිතන්නේ මේ බයිබල් පදේ හරි ලස්සන බයිබල් පදයක්. ඒ ස්ථානයේ කියනවා, මිනිස්සෙට හරිව පෙනෙන්නා වූ මාර්ගයක් ඇත. නමුත් ඒ මාර්ගයේ අවසානය විනාශය නැත්නම් මරණයයි. අදහස නැවත වාරයක්, මිනිස්සෙකුට හරිව පෙනෙන්නා වූ මාර්ගයක් ඇත. නමුත් මිත්‍රවරුනි, අපි අද ගමන් කරන්න ඕනේ මිනිස්සයාට හරිව පෙනෙන මාර්ගය නොවේයි, දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව හරිව කියන්නා වූ මාර්ගයේ. අපි තව දුරටත් මාංශයේ සෙනඟක් නොවේයි, අපි දැන් ආත්මේ සෙනඟක්. අපි තීරණ ගන්න ඕනේ මාංශයට අනුකූලව නොවේයි, ආත්මයට අනුකූලවයි. ඒ ස්ථානේ කියනවා ඒ පදේ, අපේ තද කුණාටුවකට දැන් අසු වෙලා සිටින්නේ. ඊට පෙර මම අදහසක් දෙකක් වෙලාවත් එක්කට ගාලා ඔබට කියන්න යනවා. මේ 6 වෙනි පදයට පොඩ්ඩක් මා සමග යන්න මම හරි කැමතියි. 6 වෙනි පදයේ පුංචි අදහසක් ගේන්න දැන් මේක අල්ල ගන්න ඕනේ. එහිදී සියකට මුලා දෑනේ ඉතාලියට යන ඇලෙක්සැන්ඩරේ නැවක් දැක අපිව එහි මොකද්ද කරේ? අපිව ඒකට නැග්ගුවේය. දැන් මෙන්න අල්ලගන්න, දැන් මේ අදහසක් ගේන්න යන්නේ. මේක හරිම වැදගත් අදහසක්. ජීවිතේ සමහරක් වෙලාවල් තිබෙනවා නැව් මාරු කරන්න ඕනේ. නැව් මාරු කරන්න ඕන අවස්ථාවලුත් එනවා. දැන් මේකෙත් නැව් මාරු කිරීමක් සිද්ධ වෙනවා. බාසාවි මොකද්ද පාස්ටර් මේ නැව් මාරු කරනවා කියන අදහස් කරන්නේ? අදහස් කීපයක් මම දෙන්නම්. සමහරක් වෙලාවට අපි ආශ්‍රය කරන මිනිස්සුන් නැමැති නැව් වලින් අපිට දුරස් වෙන්න වෙනවා. සමහරක් වෙලාවට අපේ රැකියාව නැමැති නැව අපිට මාරු කරන්න වෙනවා. සමහරක් වෙලාවට අපේ ව්‍යාපාරයේ නැමැති නැව අපිට මාරු කරන්න වෙනවා. සමහරක් වෙලාවට අපේ සේවයේ නැමැති නැව අපිට මාරු කරන්න වෙනවා. සමහරක් වෙලාවට අපේ සභාව නැමැති නැවත් අපිට මාරු කරන්න වෙනවා. මම නිතරම කියනවා, තමා ඉන්න ස්ථානයේ සන්තෝෂයෙන් ඉන්න ඕනේ. සන්තෝෂයෙන් නැතිනම් ඒ ස්ථානේ විවේචනය කර කර නම් ඉන්න එපා. කරුණාකරලා එළියට යන්න. ආමෙන්. ඒක තමයි හොඳම දේ. සන්තෝෂ නැත්තම් මොකටද අහලෝ ඉන්නේ? අනුන්ට කරදරයක් වෙන්න එපා. අපි දැකලා තියෙනවා මිනිස්සුනේ, පල්ලි එනවා, පල්ලි ගියාට පස්සේ අයියෝ අපි කැමති නැහැ, කැමති නැත්තම් එන්න එපා, යනවා වෙනකොයි හරි. නමුත් නැව් මාරු කරන වෙලාවක් තිබෙනවා. අපේ ජීවිතවල තියෙන ප්‍රශ්නේ තමයි අපි නිසි වෙලාවේ හරි වෙලාවේ සුදාත්මයන් වහන්සේට සම්වේදී නොවි අපේ පූජකවරුන්ගේ ආශිර්වාද නැතුව අපි සමහරක් වෙලාවට නැව් මාරු කරන්න ඕනේ. මං කියන විදිහට මාරු කරන්න බැරි එකම නැව තමයි කසාදේ නැමැති නැව. ඒකනම් නැව ගිලුණත් එකට ගිලුණත් කමක් නැහැ. අනිත් ඕනම නැවක් පුතේ මාරු කරන්න. මාරු කරන්න බැරි එකම නැව තමයි කසාදේ නැමැති නැව. පාස්ට ගිලෙනවා, දෙන්නම එකට ගිලෙන්න. තමාරක් කට්ටිය, ඔබට උන්වහන්සේ කතා කරනවා මේ උදෑසන. ඔබගේ ළඟ යාළුවන්ව මාරු කරන්න, ළඟ ආශ්‍රයන් වෙනස් කරන්න උන්වහන්සේ ඔබට කතා කරනවා. නමුත් ඔබ කරන්නේ නැහැ. නැව් මාරු කරන්න ඕනේ. මගෙන් එක්කෙනෙක් කියුවා, එතකොට දේශපාලන නැවත් මාරු කරන්න? දේශපාලන නැව මාරු කරන්න දෙයක් නැහැ. දේශපාලන නැවත නම මාරු කරන්න ඕනේ අරම් මාරු ඒවා. කවුද? නමුත් මේ අදහස මේකයි. මාරු වෙන්න ඕන වෙලාවේදී මාරු වෙන්න ඉගෙන ගන්න. ජේසුස් වහන්සේ සමහර ස්ථානවල ඔබ දන්නවනේ මොනවද කරේ? හිමින් මාරු වුණා. උන්වහන්සේත් මාරු වුණා සමහර ස්ථානවල. උන්වහන්සේට ඉන්න බැරි හින්දාද? වෙනස් කරන්න බැරි හින්දාද? නමුත් උන්වහන්සේත් මාරු වුණා නම් සමහර තැන්වල අපිත් හිමින් මාරු වෙලා යන්න ඕනේ. නැව් මාරු කරන්න සමහර කට්ටිය, ඔබගේ රැකියාව, වෘත්තිය නැමැති නැව සමහර කට්ටිය ඔබ මාරු කරන්න සුදාත්මන් වහන්සේ කතා කරනවා ඇත මේ උදෑසන.
මාරු කරන්න උන්වහන්සේ කියනවා නම්. මට එක්කෙනෙක් කිව්වා පාස්ටර් මම නැව මාරු කරා. මොකද නැව? මම බොන නැව මාරු කරා. මං මොකද අදහස? මම ඉස්සර ගැහුවේ අරක්කු. දැන් මං බියර්. නැව මාරු කරා. මං කිව්වා නියමයිනේ හලෝ. ආ නියම නැවක් අපි මාරු කරලා තියෙන්නේ. ඔව් පාස්ටර් මම නැව මාරු කරා. පාස්ටර් ඉස්සර අමුතු සිගරට් මං බිව්වේ. දැන් මං බොන්නේ ගෝල්ෆ්. මං අර නැව මාරු කරා. නාවෙන්නපා. නමුත් මංකෝ ඒක හරි හොඳයි. එමෙන්. මොකක් හරි ක්‍රමයකින් නිවැරදි මාර්ගයට එනකන් යහපත් මාරුවීම් වෙනවනම් ඒකෙන් අපි සන්තෝෂ වෙමු. නැව් මාරු කිරීමක් අවශ්‍ය ඔබේ ජීවිතේ පොඩ්ඩක් හොයලා බලන්න. මාරුවීම් අවශ්‍ය ස්ථානයකද සිටින්නේ? සමහරක් කට්ටිය දේව සේවය තුළ එකම ස්ථානයේ පල් වෙවි ඉන්නවා. දෙවියන් වහන්සේට ගෞරවයක් නොවේයි. නැව් මාරු කරන්න ඕනේ එතකොට. දේව රාජ්‍යයේ පළදරන රාජ්‍යයක්. අමෙන්. අපිට බෑ මාරු වෙන්න. මේවා අපේ අයිතිවාසිකම්. නා අයිතිවාසිකම්ද? මාරු වෙන්න ඕන ස්ථානයේ මාරු වෙන්න පුරුදු වෙන්න. මේක තමයි ජීවිතයේ සත්‍යතාවය. නිවැරදි වෙලාවේ ඔබ මාරු ගුණේ නැතිනම් කවුරු හරි ඔබව මාරු කරනවා. එදාට ඔබ කනගාටු වෙනවා. ඔබ නිවැරදි මොහොතේ මාරු ගුණේ නැතිනම් කවුරු හරි සිද්ධ වෙන ඔබව මාරු කරන්න එදාට ඔබට අමාරුයි. ඔබ රැකියාව කරනවා. රැකියාව කරන ස්ථානයේ ඔබට සතුටක් නැහැ, ප්‍රීතියක් නැහැ. නිකන් යනවට යනවා, එනවට එනවා. රැකියාවේ සඵලත්වයක් නැහැ. ඔබගේ ජෝඩිතකම ගිහිල්ලා එන ඔබට අද පණිවිඩය මාරු කරන්න රැකියාව. මොකද ඔබ මාරු කරේ නැත්තම් ඔබ මාරු කරයි. වැඩිකල් යන්නේ එදාට ප්‍රශ්නයක් ඇති වේවි. මාරු වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. මම අවසන් කරන්ටයි මේ උත්සාහ දරන්නේ. 18 වෙනි පදයේ සිට 20 වෙනි පදයේ දක්වා අපි කියවලා මට උදව් කරන්න ඕනේ. 1 2 3 කියන විට ඔබ කියවන්න යනවා. පුළුවන් දෙය දෙකරන්ට right last වෙන්ද එන්න 18 වෙනි පදයෙන් අපි ආරම්භ කරන්න යනවා. 1 2 3 තද පටන් ගත්තෝය. ඊළඟ පදයේ 19 තුන්වෙනිදා නැව් පෙරලෙනවා. එමෙන් මෙතන රයිට් 20 වෙනි පදය බොහෝ දවස් එතැන් පටන් මොකද්ද වුණේ? මොකද නැතිවේ ගියේ? මොකද නැතිවේ ගියේ? මං අහන්න කැමති, ඇයි නැතිවී ගියේ? ඇයි බලාපොරොත්තු නැතිවී ගියේ? කුණාටුව නිසාද? නැහැ. හඩට ඇහුම්කන් දුන්නේ නැති නිසා. අද මෙතනත් සමහරක් කට්ටිය ඉන්නවා ඔබේ බලාපොරොත්තු සුම් වෙලා ගිහිල්ලා. ඒට හේතුව ප්‍රශ්නේ බරපතල හින්දා නොවෙයි. ඔබට කීකරු වෙන්න කියපු ස්ථානවල ඔබ කීකරු වෙච්ච නොමැතිකම නිසා. කිසිම ප්‍රශ්නයකට බලය නැහැ ඔබගේ ජීවිතය නැති කරන්ට. නමුත් ප්‍රශ්න වෙලා තිබෙන්නේ අපිට කීකරු වෙන්න බැරිකම නිසා. ඒ ස්ථානයේ අදහස් තුනක් ගේනවා. මේ ස්ථානයේ කියන නම්බර 1 අපිට තද පහරක් වැදුනා කියන එකනේ. මොකද වුනේ? අපේ අකීකරුකම නිසා අපේ නැවට තද පහරක් වැදුනා. මෙතන සමහරක් කට්ටිය ඔබගේ ජීවිතවලට තද පහරවල් වැදලා තිබෙනවා. ඔබගේ ආර්ථිකයට තද පහරවල් වැදලා තිබෙනවා. ඒට හේතුව ඔබේ අකීකරුකම නිසා. සභාවල් වලට ගියාම ගිහිල්ලා බලන්න බොහෝ ක්‍රිස්තියානි මිනිස්සුන් තවම එන්නේ ණයෙන් ඉන්නේ. මම මෙතන ඇහුවොත් එම කී දෙනෙක්ට ආර්ථික ප්‍රශ්න තිබෙනවද? නිකන් අපි අවංක වෙලා නිකන් උත්තරයක් දෙන්න ඕනේ right? ඇත්තට ඔබට ණය තිබෙනවා නම් ආර්ථික ප්‍රශ්න ජීවිතේ ගෙනියන්න අමාරුයි නම් ඔබේ අත උස්සලා පෙන්නන්න. මොකද මගේ චෙක් පොත් එක ගෙනාවා. මම චෙක් ක්ලියර් දෙන්න යන්නේ හැමෝටම.
ප්‍රශ්නයක් නැහැ. බලමු කී දෙනෙක්ට ඒ වගේ ප්‍රශ්න තිබෙනවද? ඒ කාටවත් නැහැ වගේනේ. හොඳයිනේ. Right, thank you. Thank you. දැන් ඇයි ඒ? ඇයි අපිට එවැනි දේවල් ඇති වෙන්නේ? එක මූලික හේතුවක් අපේ අකීකරුකම නිසා. මම දන්නේ නැහැ මේ සභාවේ කී දෙනෙක් දෙවියන් වහන්සේගේ කොටස වන දසයෙන් කොටස දෙනවද කියන එක. හරි පුදුමයි, වර්තමාන ක්‍රිස්තියානි සභාවේ මිනිස්සු දෙවියන් වහන්සේ කොටස දෙන්නේ නැහැ. මගේ නම් පුරුද්දක් තියෙනවා, මම කිසි කෙනෙකුට ආර්ථික ආශිර්වාදවලට යාඥා කරන්නේ නැහැ මේ ප්‍රශ්නේ අහන්න නැතුව. දසයෙන් කොටස් ගෙවනවද කියලා මං අහනවා. අනේ නෑ පාස්ටර්, මං ඒන අහලා යනවා. මොකද මම දෙවියන් වහන්සේගේ ලොකු අයියා නොවේයි ඔබට ආශිර්වාද කරන්න. නෙමෙක ඇත්ත. යත් මම මගේ ඉල්ලීම මේක. යාඥා කරන්න එපා. ඔබ දේව දරුවෙක් නම් දෙවියන් වහන්සේව පිළි අරගෙන ඉවර නම් ඔබ දෙවියන් වහන්සේ කොටස දෙන්නේ නැතිනම් ඔබට මම යාඥා කරුවත් ආර්ථික සඵලත්වයට හරියන්නේ නැහැ. ඇයි? ඔබ වැරදි ප්‍රතිපත්ති යක අනුගමනය කරන නිසා. වැඩක් නැහැ යාඥා කරාට. මට බලයක් නැහැ දෙවියන් වහන්සේ කියපු දේවල් වෙනස් කරන්න. නමුත් ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙලා ඔබ ජීවත් වෙලා සිටිනව නම් ඔබගේ උරුමය ඔබට එන්නේ නැතිනම් හේ අපි දන්න අපි යාඥා කරන විට ආලේපේ නිදහස් වෙලා ඒ වියගස් කැඩිලා ඔබගේ ආශිර්වාද ගලාගෙන එන්ට යනවා. මේ ළඟදී මට එක්තරා කෙනෙක් කතා කරලා කිව්වා, පාස්ටර් කෝටි 150ක විතර මගේ ඉඩමක් තියෙනවා. මේක විකුණ ගන්න බෑ. අපිට අසාධාරණකම් වෙලා මෙවැනි සිදුවීම් සිද්ධ වෙලා තිබෙනවා පාස්ටර්. ඇයි අපිට මේම වෙන්නේ? මට හරි දුකයි අහනකොට. මම හරි කතන්දරේ මං ඇහුවා, ඇත්තටම ඒගොල්ලන්ට අයිති වෙන්න ඕන දෙයක් මේක. මම හරි මම ගෝ දෙවියන් වහන්සේට ඔබගේ දීමෙන් ගරු කරනවද පාස්ටර්? බලන්න ඔෆිස් එකෙන් අහලා බලන්න, මගේ නම අහලා බලන්න, මගේ රෙකෝඩ් බලන්න, මම හැම දෙයකටම වපුරලා තියෙන කාන්තාවක් කිව්වා. මං ගෝ හරි සිස්ටර්, වසර කීපයක් නඩු කියනවා. මං ගෝ රයිට්, දැන් අපි එකගතාවයකට එමු. මොකද එකගතාවය? දෙවියන් වහන්සේ ඔයාට අයිති දේ නිදහස් කරන්න යනවා. අතල්ලගෙන අපි යාඥා කරා. ඔබ විශ්වාස කරන්න හිතපු නැති විදියට ඊළඟ නඩුවාරයේදී සම්පූර්ණ අයිතිය එයාට බාර දුන්නා. තව දවස් කීපයකින් ඒ කෝටි කෝටි ගාන ඉඩම එයා විකුණන්න යනවා. මං කව වික්කව මාවත් මතක තියාගන්න, මාව අමතක කරන්න එපා. ඔබ දෙවියන් වහන්සේ තුල ඉන්න විට අද දවසෙත් එමයයි පහර කන්නේ අකීකරුකම නිසා නම් යාඥාවට කිසි දෙයක් කරන්න බෑ. මාව වරදවා තේරුම් ගන්න එපා. මම යාඥා කරන්නෙත් නැහැ ඒ විදියට. මොකද මම දන්න අපරාධේ අන්තිමට ගිහිලා මිනිස්සු අපේ නම් කියලා කියනවා. එයාත් යාඥා කළා, මොකුත් උන්නේ නැහනේ. මොකද අපේ නම් සෞතු කරන්නේ. අකීකරුකම් නිසා පහර කනවා නම් අපි යාඥා කරන්නේ නැහැ. අපි යාඥා කරන්නේ ඉස්සරහ පසුතැවිලෙන්ට, ඊට පස්සේ යාඥා කරමු. ඊට පස්සේ දොරට විවර වෙනවා. මේක ඇත්ත. ඇත්තර කාන්තාවක් සිටියා. ලේ ප්‍රශ්නයක් තිබෙනවා. මේ බයිබල් කතන්දර නෙමෙයි, මේ ඇත්තට සිද්ධ වෙන කතන්දර. ලේ ප්‍රශ්නයක් තිබෙනවා. නතර වෙන්නේ නැහැ. ගන්න පුළුවන් හැම බෙහෙතක්ම ගන්නවා. නතර වෙන්නේ නැහැ. හම්බෙන්න පුළුවන් ලොකුම දොස්තර මහතුරු ළඟට යනවා. නතර වෙන්නේ නැහැ. කතා බහ කරනකොට ඇගේ ජීවිතේ පසුතැවිලි වෙන්න ඕන ස්ථාන කීපයක් තිබුණා. එවගෙන අපි කතා බහ කරා. අපි කිව්වා ඔබ පසුතැවිලි වෙන්න මේව ගැන. මේ කාන්තාව පසුතැවිලි වුණා. එම සත්‍ය කතන්දර. පව්වෙන්ද උදෑසන මට SMS එකක් එනවා.
දෙම කැතිතුමනි ලේ ගැලීම නතර වෙලා. මෙතරන මේකයි මේක මේ පාස්ටක යාත්නාව හිද නොවෙයි. තමා කීකරු වෙන විට විසදුම ස්වර්ගෙන් එනවා. කරුණා කළ මතකතියාගන් මේ අල්තාර කැදවීම වෙන මිනිස්සු දහස් ගරම් පිරෙනවා. මේ දහස් ගරම් පිරිච්ච මිනිස්සුන්ට යාත්ඥා කරනවාට පෙර අපි කියන්න ඕනේ කීකරුවෙන්ට 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 කරුණා කරලා ඔබ නිකං හදිස්සි වෙලා මිනිස්සුන්ගේ ඔළුවට ගිහිලා අත තබා යාත්ඥා කරන එක නතර කරලා ඔවුන්ව නිවැරදි ස්ථානයකට ගෙනෙන්න ඕනේ. අද ක්‍රිස්තියානි සභාව නිවැරදි ස්ථානයේ ස්ථානගත නොවී තිබෙන නිසා තමයි දුර්වල වෙලා තිබෙන්නේ. ඔය ක්‍රිස්තියානි කියන අපි ලොකු පහරක් අපි කෑවෝය. ඊට පස්සේ කියනවා අපි ඉරවා දැක්කේ නැහැ කියනවානේ. ඒ ස්ථානේ කියනවා we did not see the sun neither the stars. අපි දැක්කේ නැහැ. ඉරෙන් සංකේතවත් වෙන්නේ මොකද්ද? ආලෝකය. අකීකරු කමේ ජීවත් වෙන මිනිස්සු ඔබ ජීවත් වෙන්න යන්නේ අන්ධකාරේ. අන්ධකාරේ. අද සභාවේ මිනිස්සු අන්ධකාරේ ජීවත් වෙන්නේ අකීකරු කම නිසා. කිරිමණ්ඩල අපේ සභාව ඔබේ ජීවිතේ අන්ධකාර ස්ථානයක තිබෙනවා නම් අන්ධකාරය පහකරන්නට යාත්‍නා කරනවට වඩා අන්ධකාරයේ පැමිණීමට හේතුව බලලා ඒකත් එක ගනුදෙනු කරන්නට මේක වැදගත්. යාත්‍නාවට කරන්න පුළුවන් දේවල් බොහොමයක් තිබෙනවා. නමුත් යාත්‍නාවට කරන්න බැරි දෙයක් තමයි දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න යාත්‍නාවට බෑ. යාත්‍නාව ප්‍රතිචාර දක්වන්නේ දේව ප්‍රතිපත්ති වලට මිස වෙන දෙයකට නම් නොවේ. එක කාන්තාවක් ඇවිල්ලා කිව්වා පාස්ටර් කෙනෙක්ට කිව්වා පාස්ටර් මගේ මංගල්‍යයට එන්න ඕනේ මට ආශිර්වාද කරන්න. පාස්ටර් කිව්වා හරි මං එන්නම්. පස්සේ කිව්වා පාස්ටර් මේ මගේ හත්වෙනි මගුල කිව්වා. කීයද? මේ හත්වෙනි මගුල කිව්වා. මේ පිට ඉස්සලා 6 දෙනාම සෞත්තු මිනිස්සු කිව්වා. ඒ නිසා පාස්ටර් ඇවිල්ලා මට යාත්‍නා කරන්න ඕනේ මේ මගුල හරියන්න ඕනේ. මොකද එක මිනිහෙක්වත් හොද මිනිහෙක් හම්බුන්නේ නැහැ. ඒ පාස්ටර් කිව්වා ආපෝ මම එන්නේ නැහැ. අපි යන්නෙත් බෑ අපි යන්නෙත් නැහැ. මොකද මේ හයක් කරලා හරි ගියේ නැතිනම් මේ මිනිහගේ ප්‍රශ්නේ වෙන්න බෑ. ඔව්. ඉතින් නිකන් හිතන්න වයසට යනකම් හසහත බැද බැද ඉදී. බැද බැද ඉඳලා හම්බෙන මිනිහට බණි. තමර කට්ටිය ඔගලොත් එහෙමයි. පාස්ට මගේ මිනිහා හලෝ. දෙයියෙක් වගේ මිනිහෙක් දීලා තියෙනවා තමාට. ආදරේ කරන්න බලා ගන්න. ඔව්. සිස්ටර්ලගේ මම ඉල්ලීමක් කරනවා. මේක ඇත්ත. මම දැකලා තියෙනවා සමහරක් සිස්ටර්ලා දේවසේවයට හරි උනන්දුයි. මටත් කියලා තියෙනවා පාස්ටර් මම හොරෙන් ආවේ. මං කෝ ඇයි? මං කෝ උයලා දාවේ. ඔය ඒවා කරන්නේ නැහැ. මං කෝ යනවා යන්න ගෙදර. මං කෝ යාත්‍නා කරන්න ඉපා මෙහෙට ඇවිල්ලා. මහත්යටයි දරුවන්ටයි උයන්නේ නැතුව ගෙදර ලස් කරන්නේ නැතුව මෙහෙට එන්න ඉපා යාත්‍නා කරන්න. යනවා ගෙදර. මොකටද මෙහෙ ඉන්නේ? මං කෝ බොරු කියලා ඉන්න ඕනේ. මේක තමයි ඇත්ත. ඔව්. එනිසා තාම දෙවියන් වහන්සේ පිළිගන්නේ නැති මහත්යෙක් ඉදලා තමාට පල්ලි එන්න දෙනවා නම් අනේ මේ මහත්ය ළඟ දණිය වැටිලා දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඔව්. තාම ලැබිලා නැති දේ ගැන දුක් වෙනවට වඩා ලැබිලා තියෙන දේවල් ගැන ස්තුති කරන්න. අපි ඉර දැක්කේ නැහැ කියනවා. ඔවුන්ගේ අකීකරුකම් නිසා. මෙද යාත්‍නා කරන්ටයි යන්නේ. ඔවුන් කියන අපිට කිසි බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ කියන එක. මගේ මිත්‍රවරුනි, දේව දරුවන් වන අපි කවදාක්වත් බලාපොරොත්තුවක් නැති ස්ථානයකට අපි වැටෙන්නේ නැහැ. ආමෙන්. හැමදාම අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. නොහැදිලිවන්තයාට බලාපොරොත්තුවක් නැති ස්ථානයක් කියා තිබෙනවා. නමුත් ඇදිලිවන්තයාට බලාපොරොත්තුවක් ඇති ස්ථානයක් තිබෙනවා. නොහැදිලිවන්තයාට බලාපොරොත්තුවක් නැති කියන ස්ථානයක් තිබෙනවා. ඇදිලිවන්තයාට බලාපොරොත්තුවක් ඇති කියා ස්ථානයක් තිබෙනවා. ආබ්‍රහම්ට බලාපොරොත්තුවක්
තිබුණා. ස්වභාවයෙන් බලාපොරොත්තුවක් නැති ස්ථානයක සිටියේ. නමුත් ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටියා. මාවට කියන්ට ආවේ, ඔබගේත් මගේ ජේසු, උන්වහන්සේ මාර්ගය හදන ජේසු, මාර්ග නැති ස්ථාන මාර්ග විවර කරන ජේසු. නමුත් උන්වහන්සේට එවැනි දේවල් කරන්නට නම් ඔබ අද දවසේ කරන්න ඕන දේ ඔබ කරන්න. උන්වහන්සේ ලොකු දේවල් අපෙන් ඉල්ලන්නේ නැහැ, පුංචි දේවල් ඉල්ලන්නේ. නමුත් පුංචි දේවල් අපි උන්වහන්සේ දිසා කරන විට උන්වහන්සේ අපිට ලොකු දේවල් කරන්න යන්නේ. පුංචි දේවල් කරන්න. අද පසුතැවිලි වෙන්න තිබෙනවා නම් අද පසුතැවිලි වෙන්න. අද තීරණ අරගෙන යම්කිසි දේවල් වෙනස් කරන්න ඕන නම් ඒවා වෙනස් කරන්න. ඔබ පුංචි දේ කරන විට දෙවියන් වහන්සේ විශාල දේ කරන්න යනවා.